ආය බන්ධුවේ පුතේ, අපි ගණිත ගැටලු සාකච්ඡා කරන යුතුයකම YouTube මාලාව ඔස්සේ සම්බන්ධ වෙන තුන්වෙනි ගණිත ගැටලු පාඩමට අපි යොමු වෙන්න හදන්නේ. මම හිතනවා ඔබට මීට කලින් අපිට දැනුම් දුන්න පරිදි අපිත් එක්ක ඉතා විශාල සිසුන් සංඛ්‍යාවක් මේ පාඩම් මාලාව සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙච්ච අයට මම දැන් දැනට අපි සාකච්ඡා කරන සියලුම ප්‍රශ්න පත්‍ර ඔබට ලැබිලා ඇති. අපිත් එක්ක අලුතෙන් එකතු වෙන දූපුතුන්ට මම කියන්න කැමතියි, මේ ප්‍රශ්න පත්‍ර ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් අපිත් එක්ක එකතු වන්න WhatsApp මගින්. මම දැන් ලේසිම ක්‍රමය ඒක. ඒ නිසා මම WhatsApp නම්බරේ සඳහන් කරන්නම්. මේ නම්බරයට එකතු වෙන්න එතකොට අපිට ඉතා සාර්ථක සම්මන් ශිෂ්‍යත් ගැටලු සාකච්ඡා කිරීමක් අපිට කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හින්දා දුවල පුතාලා මෙන්න මේ නම්බරෙත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වුණාට පස්සේදී අපි ඔබට මේ ගණිත ගැටලු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන කාලේ අනිවාර්යයෙන්ම ඔබට ප්‍රශ්න පත්‍රය ලැබෙන සලස්සන. මම ගිහින් පහුගිය දවස්වල මම දැක්කා Facebook එකේ දෙමාපිය විශාල ප්‍රමාණයක් මේ ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර ඉල්ලලා තිබුණා. ඒ ප්‍රශ්න පත්‍රවලට උත්තර මේ වීඩියෝ තුලින් බලා ගන්න පුළුවන්. අපි අද සාකච්ඡා කරනවා ගැටළු අංග 3. ඒ තමයි පරිමිතිය හා වර්ගඵලය කියන පාඩම. දූල පුතාලා කවුරුත් මීට කලින් මේ පාඩම සමට කරලා ඇති, නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අද බලමු පරිමිතියත් වර්ගඵලයත් හොයන්නේ කොහොමද, ලේසියෙන් කොහොමද අපිට ගැටළු සිඳීමක් කරගන්න උදව් කරගන්න කියන එක බලලා. අපි මම දැන් ගණිත රූප 3ක් මෙතන පෙන්눔 කරලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍ර මේ තියෙන්නේ ගණිත ගැටලුව. ඔබට පහසුවෙන් බලා ගන්න පුළුවන් විදිහට මම මේ බෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට දුවේ පුතේ අපිට මේ වගේ රූපයක් දුන්නාම අපි බලමු කොහොමද ලේසි විදියට මේකේ පරිමිතිය හොයන්න කියලා. දැන් බලන්න මේකේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් බැලු වැල්මට පේන්නේ ඉංග්‍රීසි මොන අකුරද? T අකුර හැඩය. එතකොට අපිට බලන්න ඕනේ මෙන්න මේ මුළු රූපේ වටේ දිගනේ පරිමිතිය කියන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ රූපේ පරිමිතිය හොයන්න ලේසි ක්‍රමය කියලා. දුවේ පුතේ මෙහෙම එකක් දුන්නාම අපි මුලින්ම අපි දන්නවා මේ තියෙන දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි එක හා සමානයි. ඒ නිසා අපි කරන දේ තමයි මෙන්න මේ වගේ පොඩි තිත් පේලියකින් මෙන්න මේක සම්බන්ධ කරන්න. ඒ වගේම මේ පැත්තත් මේ විදිහට සම්බන්ධ කරගන්න. දැන් අපිට තමයි මේ දෙපැත්තක් දුන්නද මේ තියෙන දුරයි මේ තියෙන දුරයි සමානයි. ඒ හින්දා අපි මේකත් මේ විදිහටම මෙහෙම සම්බන්ධ කරගත්තා. දැන් බලන්නකො මෙතන ඉඳලා මෙතෙන්ට 6ක් තියෙනවා, මෙතන ඉඳලා මෙතෙන්ට 3ක්. මොකද මේක කොටසෙයි මේ කොටසෙයි දුර එනවා සෙන්ටිමීටර් 9ක් කියලා. එහෙනම් බලන්නකො මේ තියෙන දෙපැත්තක් 9යි, මේ දෙපැත්තක් 9ක් වෙන්න එපයි. අපි දැන් බැලුවාම මේ T අකුර සම්පූර්ණ රූපයක් විදිහට හරි ගැස්සුවොත් මෙතන ලැබෙන්නේ සමචතුරස්‍රයක්. එහෙනම් පුතේ අපිට පුළුවන් මේකේ පරිමිතිය හොයන්න. මෙන්න මෙහෙම පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එතකොට 9 ලකන් 1යි 2යි, මේ පැත්තත් 9යි 3යි, මේ පැත්තෙත් තියෙන 9නේ. එතකොට මේ මේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර එතන එන්නේ 9. එහෙනම් 9 ලකන් කීයද? 4ක්. අපිට පුළුවන් ඕනනම් 9ව 4ක් එකතු කරන්න පුළුවන් මේ විදියට. එතකොට 9 4 36. ඒකකේ අනිවාර්යෙන් සඳහන් කරන්න ඒකකේ වෙන්නේ එතකොට සෙන්ටිමීටර්. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් පුළුවන්, 9 ගුණ කිරීම 4 ගත්තත් එන්නේ 36යි. හැබැයි ඒකකේ සෙන්ටිමීටර්. එහෙනම් පැහැදිලිය පළවෙනි ගාන. එතකොට මේ රූපේ පරිමිතිය සෙන්ටිමීටර් 36යි. දැන් අර කියලා දීපු විදිහට මේකෙත් අපි සම්බන්ධ කරමු මේ විදිහට. මෙහෙම ওই විදිහට එතකොට මෙතන රූපය මේ කොටස තමයි මේ තියෙන්නේ, මේ කොටස තමයි මේ තියෙන්නේ. මෙතන 8යි මෙතන 5යි. එහෙනම් මේ පැත්තත් 5ක් වෙනවා, මෙතනත් සෙන්ටිමීටර් 8ක් වෙනවා. එතකොට 8 2යි 5 2යි. එහෙනම් මෙතන පරිමිතිය වෙනවා සමානයි 8 එකතු කිරීම 8, 5 එකතු කිරීම 5. 8යි 8යි 16යි, 16යි 5යි 21යි, 21යි 5යි 26යි. එතකොට මේ රූපේ පරිමිතිය සමානයි සෙන්ටිමීටර් 26කට. අපි තුන්වෙනි රූපෙත් අර විදියමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කියලා දුන්න ක්‍රමෙම ගදි කරමු. මේ සම්පූර්ණ කරමු මේ රූපෙ මෙතෙන්ට. මේ කොටස සම්පූර්ණ කරමු. කොහොම? එතකොට මේ පැත්ත 7යි. කොහොම මේ පැත්තත් එන්න ඕනේ කීයද පුතේ? 7. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 2ක් තියෙන මේ කොටස
මෙතන ඉඳලා මෙතෙන්ට හතක් තියෙනවා. මේ හතයි මේ හතයි මේ දෙකයි එකතු කරාම මේ පැත්ත වෙනවා සෙන්ටිමීටර් 9ක් කියලා. දැන් මේක මේ දෙක අපිට ගණන් ගන්න වෙනවා. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙනවා සෙන්ටිමීටර් 9ක්. දැන් අපි බලමු 9 ඉලක්කම් දෙකක් තියෙනවා, 7 ඉලක්කම් දෙකක් තියෙනවා. අපි නම් එකතු කරමු පරිමිතිය. පරිමිතිය 9 එකතු කිරීම 9, 7 එකතු කිරීම 7. 9යි 9යි 18යි, 18යි 7යි 25යි, 25යි 7යි 32යි. එතකොට මෙතෙන් දෙනවා සෙන්ටිමීටර් කීයද? සෙන්ටිමීටර් 32ක්. ඔන්න එනං අපි මූල ගණන් තුන හැදුවා. ඔබට දැන් පැහැදිලි ඇති මේ ගණන් තුනෙන් අපි කොහොමද පරිමිති හොයන්නේ? අපි තා ගණන් කීපයක් තියෙනවා, අපි එකත් හදලා බලමු. දැන් ඔයාලා දීපු ප්‍රශ්න පත්‍රවල බලන්න ඔබට මේ උත්තරේ ඇවිල්ලා තියෙනවා කියලා. සමහරට වෙන වෙන ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් උත්තරේ ඔබට ඇවිල්ලා නම් ඒක සම්පූර්ණයි. අපි බලමු ඊළඟ ගාන, හතරවෙනි ගාන. හතරවෙනි ගාන වෙන මෙහෙම රූපයක් තියෙන්නේ. ඒකත් ඔබේ ප්‍රශ්න පත්‍රය ඇති බලන්න. ඔබට අපි ලබා දුන්න ප්‍රශ්න පත්‍රයේ දීපුවද දුපු දුන්න පුළුවන් මේ වගේ බලා ගන්න. ඔන්න මේ විදිහට රූපයක් තියෙන්නේ. මෙතන සෙන්ටිමීටර් 8ක් තියෙනවා, මෙතන සෙන්ටිමීටර් 5ක් තියෙනවා. එතකොට අපි හොයමු දැන් මේකේ අර වගේම සම්පූර්ණ කරන්න මේ විදිහට රූපෙ මෙහෙම ඔය විදිහට මෙතන සම්පූර්ණ කරනවම දැන් මේ පැත්ත 5 නම් මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ 5යි. මේ පැත්ත 8 නම් මේ පැත්ත සෙන්ටිමීටර් 8යි. දැන් බලන ලේසියනේ මෙතන 8යි, මෙතනත් 8යි, මෙතන 5යි, මෙතන 5යි. නම් පරිමිතිය හොයමු. පරිමිතිය සමානයි 8 ඉලක්කම් 2යි, 5 ඉලක්කම් 2යි. මෙහෙම ලිව්වට කමක් නැහැ. හැබැයි එකගේ අන්තිම උත්තරය සඳහන් කරන්න. 8යි 8යි 16යි, 16යි 10යි 26යි. එතකොට මේ රූපේ වෙනවා සෙන්ටිමීටර් 26ක්. දැන් මේ ඉන්නේ හතරවෙනි ගාන. දැන් ඔන්න පරිමිතිය ගණන් හතරක් හැදුවා. මේ පස්වෙනි ගාන බලමු. ලේසි මං ගණක් දීලා තියෙන එකට මෙන්න පස්වෙනි ගාන මෙතන අඳින්නම් මං ඒක බලන්න. ඔයාලා ප්‍රශ්න පත්‍රෙත් බලන්න හරිද කියලා. ඔය වගේ රූපයක් තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 12ක් තියෙනවා, මෙතන සෙන්ටිමීටර් 20ක් තියෙනවා. එතකොට මේ පැත්ත 12යි, මෙතනව සෙන්ටිමීටර් 20යි. එතකොට 12ව දෙකක් තියෙනවා. පරිමිතිය 12 එකතු කිරීම 12, 20 එකතු කිරීම 20. දැන් අර ලොකු ඉලක්කම් ඉද බිඳුවයි 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 2යි 2යි 4යි. ඉතුරු නෑනේ. එතකොට 2යි 2යි 4යි, 4යි 1යි 5යි, 5යි 1යි 6යි. එතකොට සෙන්ටිමීටර් කීයද? 64ක් වෙනවා මේකේ. පරිමිතිය සෙන්ටිමීටර් 64යි කියලා. අපි ඊළඟ රූපේ බලමු. අවසාන පරිමිතිය ගාන. ඒක චුට්ටක් වෙනස් කරලා දීලා තියෙන්නේ. බලමු ඒ ගාන හදන විදිය. චුට්ටක් වෙනස් කරලා කියන්නේ අපි ඒකක දෙකක් සඳහන් කරලා තියෙනවා. ඒක පුතේ හින්දා අපි ටිකක් ලොකුට රූපය අඳගමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් ලේසියෙන් මේ ගාන හදන්නේ කොහොමද කියලා. ඒ හින්දා හොන්න බලා ගන්න රූපේ මේ වගේ රූපයක් තියෙන්නේ. ඔයාලා ප්‍රශ්න පත්‍රයේ බලන්න, ඔයාලා දී ප්‍රශ්න පත්‍රයේ මෙහෙම එකක් තියෙනවා. නැති අය දැම් රූපය අන්දර පස්සේ තවන්න පුළුවන් මේක සටහන් ගන්න. මෙතන තියෙනවා 2 සෙන්ටිමීටර් 2 සෙන්ටිමීටර් 35ක්. මෙතන තියෙනවා සෙන්ටිමීටර් 2 සෙන්ටිමීටර් 75ක්. මේ පැත්ත තියෙනවා මීටර් 3 සෙන්ටිමීටර් 60ක්. ඔන්න බලන්නකෝ මේ වගේ එකක්. මෙතන මීටර් සෙන්ටිමීටර් දෙකක් තියෙනවා. එහෙමනම් අපි කරන වැඩේ ඒකක දෙක වෙනව සඳහන් කරගමු මේ විදිහට මීටර් සෙන්ටිමීටර්. දැන් අපි බලමු අපිට දීපු දිග බල හොයාගන්නේ කොහොමද කියලා. දැන් මෙතන ඉඳලා මේ පැත්තේ දිග අපි මෙතනින් හරි වගේ විදිහට මෙහෙම සම්පූර්ණ කරගමු. මෙහෙම මේ පැත්තත් මෙහෙම සම්පූර්ණ කරගන්න. මේ පැත්තේ දිග මේ දිගයි මේ දිගයි සමානයි. එහෙනම් මෙතන සෙන්ටිමීටර් මීටර් 3 සෙන්ටිමීටර් 60, මෙතනත් මීටර් 3 සෙන්ටිමීටර් 60ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන 2යි 35යි, මේ කෑල 2යි 75ක් තියෙන මීටර් 2ක්. එහෙනම් මේ කෑල දිගට එන්න ඕනේ. මෙතන තියෙන දුරයි මෙන්න මේ දිගයි දෙකම අරගෙනයි අපි මෙතන මේක හොයන්න ඕනේ. එහෙනම් අපි බලමු ඒක කොහොමද හොයන්නේ කියලා. මෙතන මම ලියනනම් මීටර් 2යි සෙන්ටිමීටර් 35ට එකතු කරනවා මීටර් 2යි සෙන්ටිමීටර් 75ක්.
එකන මෙතන ඉඳලා මෙතන ඉඳන එතකොට අපිට පුළුවන් දැන් මේ ටික සේරම අපි මෙහෙම එක යට එක ලියාගෙන බලමු කොහොමද එකතු කරන්නේ මෙහෙම ලියා ගන්න ටිකක් දිග නිසා මම ලිව්වා ලියලා අපි මේ දෙක ලියමු ඉස්සලා 3 සෙන්ටිමීටර් 60 මේකත් මීටර් 3 සෙන්ටිමීටර් 60 එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ මෙන්න මේ හා සමාන දුරක් එතකොට 2:35 ඒවා 2:35 මෙතනත් 2:75 එකත් ලියමු 2:35 2:75 දැන් මේක හරිනේ දැන් මේ ඉර මෙන්න මේ පාදේ අපි කියන්නේ මෙතන පාද කියලා මේ පාද දෙක එතකොට මෙතනත් තියෙනවා 2:35 2:75 ටිකක් දිගයි නේද නමුත් ඊකට ගන්න වෙනවා අපිට ඔන්න ඔය ටික තමයි දැන් බලන්න ආපහු මං කියලා දෙන්න හදන විදිය එතකොට මේකයි මේකයි සමානයි මේ පැත්තට. එතකොට මේ දුරම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් තමයි අපි 3:60 දෙකක් නිමු. දැන් මේ ඉරනේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා 2:35ක්. අපි මේක අරගෙන මේ උඩට ගත්තා. එතකොට මෙතන තියෙනවා 2:75ක්. මේ දෙක තමයි මේ 2:35යි 2:75යි. මේ දිගයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග එක හා සමානයි. එතකොට 2:35යි 2:75යි. තව දෙකක් ලියනවා. දැන් එකතු කරලා බලමු. බින්දුවයි 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 5:5 10යි 10:5 15යි 15:5 20න් බින්දුව ඉතුරුනා දෙක කල්පනාම එකතු කරගෙන ටිකක් දෙක නිසා 6:6 12යි 12:3 15යි 15යි කියේ 7:22යි 22:3යි 25යි 25යි 7:32යි හරි ඉතුරුනානේ දෙකක් 32යි 2යි 34න් 4 ඉතුරුයි 3ක් ඒ තුන මෙතෙන් ලියාගම අමතක වෙන්නේ 3යි 3යි 6යි 6යි 3යි 9යි 9යි 2යි 11යි 11යි 2යි 13යි 13යි 2යි 15යි 15යි 2යි 17යි බලමු ආපහු 5 10 15 20 20න් බිඳුව 2ක් ඉතිරි 6යි 2යි 8යි 8යි 6යි 14 14යි 3යි 17යි 17යි 7යි 24යි 24යි 3යි 27යි 27යි 7යි 34න් 4 ඉතුරුයි 3 3යි 3යි 6යි 6යි 3යි 9යි 9යි 2යි 11යි 11යි 2යි 13යි 13යි 2යි 15යි 2යි 17 දැන් මෙහෙම ඒකක දුන්නොත් මෙහෙම පුළුවන් හැබැයි ශිෂ්‍යත් විභාගයට මේ වගේ ලියන එකතු ගන්න වෙන්නේ නැහැනේ ඒ හින්දා අපි උත්තරේ වෙනම ලියනකොට 17යි m 40යි cm කියලා ලියන්න ඕනේ මෙහෙම එකතු කිරීමක් පෙන්නනකොට මෙහෙම ලියුවට ශිෂ්‍යත් විභාගයේ අපි ඒකක අර තිත්තිර උඩල යන කිව්වොත් මෙහෙම නැත්නම් එකතු කිරීමක් දුන්නොත් මෙතන එකකෙදී ඉඳන් මේ දෙකට එක දාන්න ඕනේ නෑ ඔන්න ඕක තමයි අපි පරිමිතිය පාඩම අපි ඔන්න කියලා දුන්නේ ඒකෙත් අපි තා කොටසක් කිව්වනේ වර්ගඵලය කියලා අපි දැන් අද පුතේ ඊළඟ කොටසට අවධානය යොමු කරමු වර්ගඵලය කොහොමද හොයන්නේ වර්ගඵලය හොයන්න නම් අපි දන්න ඕනම රූපයක මොකද්ද කරන්න තියෙන්නේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල මේක ලැබෙන්නේ වර්ග ඒකක හොඳද මතක තියාගන්න වර්ග ඒකක සෙන්ටිමීටර් නම් වර්ග සෙන්ටිමීටර් මීටර් නම් වර්ග සෙන්ටිමීටර් එහෙම අපි ලේසි ගණන් දෙකක් ඉස්සෙල්ලා හදලා බලමු මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා ඒ ඍජු කෝණාශ්‍රය ඔබේ රූපේ බලන්න ඇති ඔය විදියට මේ පැත්ත 9 සෙන්ටිමීටර් මේ පැත්ත 6 සෙන්ටිමීටර් වර්ගඵලය මොකද්ද කරන්න තියෙන්නේ දිගයි පළලයි කොන කරනවා එහෙනම් අපි මෙතන වර්ගඵලය කියලා ලිව්වා වර්ගඵලය එතකොට වර්ගඵලය මෙහෙම ලියලා මෙතන අපි මොකද ගන්නේ 9 සෙන්ටිමීටර් ගුණ කිරීම 6 සෙන්ටිමීටර් 9 වරක් 6 කීයද 54යි නේද 54 චක්‍රය බලකදිනේ 54යි මොනවාද වර්ග සෙන්ටිමීටර් මෙන්න මෙහෙමයි වර්ග සෙන්ටිමීටර් යන් මෙතන cm ලියලා මෙතනින් දෙක ඉලක්කම මෙහෙම නැත්තම් මෙහෙමත් ලියන්න පුළුවන් වලට වර්ග සෙන්ටිමීටර් හැබැයි අපි ඒකකයේ සිංහලෙන් සඳහන් කරනවා නම් සංඛ්‍යාව ලියන්න ඕන පිටිපස්සෙන් ඒකකය සංකේත වලින් දක්වනවා නම් සංඛ්‍යාව ලියලා ඒක පිටිපස්සෙන් ලියන්න. හරිනේ? වර්ගඵලය හෙවි කොහොමද? දිග ගුණ කිරීම වැඩි කිරීම කියන්නේ බා දිග ගුණ කිරීම
පළල. එතකොට එන්නේ 6 වරන් 9 54. එතකොට එනවා මේක එන්නේ වර්ග සෙන්ටිමීටර් 54. තව එක රූපයක් තියෙනවා. අපි මේ රූප දෙක මම ලේසි දෙකක් ගත්තේ මොකද පළවෙනි ගණන් දෙකේ ඊට චුට්ටක් ඊට වඩා වෙනස් ඒවා ටිකක් තියෙනවා. ඊළඟ එකේ බලමු අපි. ඊළඟ එකේ තියෙනවා මෙහෙම රූපයක්. ඔය වගේ එකක්. මේ පැත්ත සෙන්ටිමීටර් කීයද? 7යි. මේ පැත්ත සෙන්ටිමීටර් 6යි කියලා. වර්ගඵලය හිවේ කොහොමද? දිග ගුණ කිරීම පාන්නේ ආපහු ලියන්න ඕනේ. එතකොට සමානයි 7 ගුණ කිරීම 6. නේද? එතකොට 7 වරක් 6 කීයද? 42යි. මොනවද වර්ග? සෙන්ටිමීටර් ඉස්සෙල්ලකෝ වගේ වුණා නම් මෙහෙම ලියන්න පුළුවන්. වර්ග සෙන්ටිමීටර් සෙන්ටිමීටර් එතකොට කීයක් වෙනවද? 42යි කියලා. ඔන්න එනම් වර්ගඵලය හොයන විදියක් මම කිව්වා. ඔය තියෙන්නේ දිගඵලය ගුණ කරලා වර්ගඵලය. හැබැයි පුතේ ශිෂ්‍යත් විභාගෙට මීට වඩා වෙනස් ආකාරවලටත් අපිට රූප ලැබිලා තියෙනවා. පෙරපුහුණු ප්‍රශ්න පත්‍ර ගන්නකොට දැකලා ඇති ඒ ප්‍රශ්න පත්‍රවල තියෙන වෙනස්කම් මොනවද කියලා බලමු අපි. එහෙනම් ඒ වෙනස්කම් වලට අදාළ වෙච්ච රූප කීපයක් අරගෙන බලමු. මම මේ රූප මෙතනින් දාන්නම්. මොකද ඔයාලට බලා ගන්න ඕන නිසා මෙහෙම. දැන් ඔන්න බලන්න රූපෙ තියෙන මේක උඩින් සටහන් කරලා තියෙනවා මෙතන. මේ හැම කොටුවක්ම වර්ග සෙන්ටිමීටර් එකකින් යුක්තයි කියලා. හරිද? මේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර් එකයි. එතකොට අපෙන් අහනවා මේකේ ප්‍රශ්න දෙකක්. එකක් තමයි වර්ගඵලය. හැම එකේම වර්ගඵලය. අනිත් එකේ අහනවා පරිමිතිය. එතකොට අපි කොටස් දෙකකට උත්තර ලියනවා. මේක උඩින්ම ලියලා තියෙනවා මේ සෑම කොටුවක්ම වර්ග සෙන්ටිමීටර් එකකින් යුක්තයි කියලා. එහෙනම් මේකේ තියෙනවා මේ කුඩා කොටුවක් මෙහෙම ඇඳලා බලමු. මේකේ තේරුම තමයි පුතේ මේ පැත්තත් සෙන්ටිමීටර් එකයි මේ පැත්තත් සෙන්ටිමීටර් එකකින් යුක්ත කොටු තමයි මේ තියෙන්නේ මේ රූපේ තියෙන්නේ. අපිට වර්ගඵලය හොයන්න නම් පුළුවන් ලේසියෙන්ම මේකේ තියෙන කොටු ටික ගණන් කරා නම් වර්ගඵලය ලැබෙනවා. ඔය බලමු ගණන් කරලා කීයද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18. එතකොට වර්ගඵලය ලියන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර් කීයද? 18යි කියලා. ඔන්න වර්ගඵලය හෙව්වා. හැබැයි පරිමිතිය අපි දැන් පරිමිතිය හෙව්වට වඩා වෙනස් රූපයක් නෙමේකේ තියෙන්නේ. මොකද්ද හොයන්න ඕනේ? මේ රූපේ මෙන්න මේ අඳුරු කරපු ගෑලි වල විතරයි වර්ගඵලය වන්නේ, පරිමිතිය වන්නේ. එතකොට මේ පැත්ත සෙන්ටිමීටර් 1 2 3 4 5 6. මේ පැත්ත සෙන්ටිමීටර් කීයද? මම ලියන 6යි. එතකොට මේ පැත්ත බලන්නකෝ. 1 2 3 4 5 මේ පැත්ත 5යි. ඔය විදිහට. එතකොට මේ පැත්තෙත් උස මේක මෙන්න මේ ටිකනේ මම ඉදිගහලා පෙන්නන්නම්. මේ පැත්තට එන උස ප්‍රමාණය මොකද්ද කියලා. මෙන්න මේකයි මේකයි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මේ පැත්තට කීයක් ගවද? කීයතියි? මේ පැත්තත් 6යි. එහෙනම් මෙතනුත් අපි 6 ලියමු. දැන් මේ පැත්ත මේ විදිහට සම්පූර්ණ කරන්නේ කොහොමද? මේ පැත්තදී බෑ මේ ටිකේ පෑන්නේ මෙන්න මේවා. 1යි 2යි කියද? ආ මෙතන 1යි 2යි 3යි 4යි. මේ බෝල ඇඳලා තියෙන තැන් බිංදු දෙකලා තියෙන මෙන්න මෙතන. දැන් බලන්නකෝ. 1 2 3 4 5. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දින තුර තමයි මේ පඩිපෙළ වගේ ටික සම්පූර්ණ වෙන. මේ කොට ටික පාට වෙනවා. මේක හරියට මේ පැත්තට ආවන අර ඉස්සෙල් ගු වීදි මතම. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන පහ නම් මේ පැත්තත් අනිවාර්ය සෙන්ටිමීටර් කීයද? 5කට සමාන පරිමිතිය හොයන්න මොනවද හොයන්න තියෙන අපිට? 6 ඉලක්කම් කීයක් තියෙද? 6 ඉලක්කම් 2ක් තියෙන. 5 ඉලක්කම් 2ක් තියෙන. එතකොට 6යි 6යි 12යි. 12යි 5යි 17යි. 17යි 5යි 22යි. එතකොට මේ රූපේ පරිමිතිය සෙන්ටිමීටර 22ක් තියෙනවා. මේ රූපේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 18ක් තියෙන. ඔන්නේ ඒ වර්ගඵල වෙන පළවෙනි රූපය. අපි බලමු දෙවෙනි රූපේ මොකද තියෙන්නේ. දෙවෙනි රූපෙත් තියෙන්නේ ඒ වගේම සටහනක්. අපි බලා ගන්න පුතේ හොඳට. ඔය තියෙන්නේ දෙවෙනි රූපේ. අපි බලමු දෙවෙනි රූපෙත් ප්‍රශ්න දෙක උත්තර දෙක ගාම කන්නම්කෝ. වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මොකද? කොටු ටික. කොටු ටිකේ ප්‍රමාණය. 1 2 3 4 5 6 7 8 9 10 11 12. එතකොට
වර්ගඵලය නෝ වර්ග සෙන්ටිමීටර 12 ලේසියි නේද? වර්ග සෙන්ටිමීටර 12යි පරිමිතිය. පරිමිතිය ගන්න මේ රූපේ තියෙන වටේම දික. දැන් මෙතන බලන්නකො 1යි 2යි 3යි 4යි 5යි. මෙතන අපි සෙන්ටිමීටර 5යි. දැන් ඊළඟ එකේ බලන්න. ඊළඟට මේ පැත්ත. මේ පැත්තට එන්න මෙන්න මේ ටිකනේ උස එන්නේ. මේකයි 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 මේක. එතකොට මේ ටිකේනවා මෙතන මේ තියෙන්නේ මේ ගැලෙ මෙතෙන්ට ගත්තාම මෙතෙන්ට මෙතෙන්ට මෙතෙන්. එතකොට 1 2 3 4 මේ පැත්ත හතරක් එනවා. දැන් බලමු මේ පැත්ත. මේ පැත්තේ නම් මොකද කරන්නේ? මේ ටිකනේ මම වෙන කතරියක් දාන්නම්. මෙන්න 1යි. එතකොට තපෙ තියෙන්නේ 2යි 3යි 4යි 5. එතකොට තමයි මෙන්න මේ ඊට සම්පූර්ණ වෙන්නේ ඔය විදිහට. එතකොට මේ පැත්තත් එනවා සෙන්ටිමීටර් කීයක් කියලාද? 5ක් කියලා. දැන් ඉන්නවා මේ පැත්ත උස බලමුකෝ. එන්න මෙතන. මම එක වෙන සංකේතයක් දානවා. මෙහෙම හරි ලකුණක් දානවා. 1යි 2යි 3යි 4යි. එතකොට මෙතන සෙන්ටිමීටර් 4යි. දැන් මොකද්ද එකතු කරන් තියෙන්නේ? 5ේ ඉලක්කම් 2කුයි 4ේ ඉලක්කම් 2කුයි. නම් 5ේ වා 2ක් 4ේ වා 2ක්. 5යි 5යි 10යි 10යි 4යි 14යි 14යි 4යි 18යි. ඒක වර්ග දාන්නේ නැහැ. පරිමිතිය නිසා සෙන්ටිමීටර් 18ක් කියලා කියනවා. දැන් තේරෙනවානේ මේ වගේ රූපයක් දුන්නොත්ින් අපි වර්ගඵලයයි පරිමිතියයි දෙකම හොයන විදිය. අපි බලමු තව රූපයක් සටහනක් කරගෙන බලමු අපි කොහොමද ඒක හොයන්නේ කියලා. තව රූප සටහන් කීපයක් තියෙනවා. මේක බලමු. මේක කෙලින්ම තියෙන්නේ සටහනක් විතරයි. කොටු මුකුත් නැහැ. ඒක මොකද එහෙම ඒවත් තියෙන්න පුළුවන් නිසා මම එහෙම දුන්නේ. අපි බලමු මේ වගේ එකක් දුන්නොත් වර්ගඵලය නම් දැන් කවුරුත් දන්න මොකද කරන්න ඕනේ? මේකේ තියෙන මේ කොටු ටික එකණං කරමු. ගියත් ඉතින් කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28. එතකොට මෙතන තියෙන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 28යි. තව ක්‍රම තියෙනවා පුතේ. වාට එච්චර සංකීර්ණ ක්‍රම අවශ්‍ය නැහැ. මේ විදිහට අපි ගණන් කරලා ගමු කීයක් තියෙද කියලා. එතකොට මේ පැත්ත ගැටි 1 2 3 4 5 6 7 මේ පැත්ත 7යි. මේ පැත්ත 1 2 3 4 5 6 7 මේ පැත්තත් 7යි. එහෙනම් මෙතන තියෙන මොකද්ද? සමච අසුරාශාකාර හැඩයක් නේ. එතකොට මේ පැත්තත් මෙහි මනර සම්පූර්ණ කරොත් මේ පැත්ත කීයක් වෙනවද? මේ පැත්තත් 7ක් වෙනවා. මේ පැත්තත් 7ක් වෙනවා. 7 ඒවා කීයද? කීයද 7 ඒවා? ඔව් 7 ඒවා 4ක් තියෙනවා නේ. ආය ගණන් කරලා බලන්නේ වැඩි 1 2 3 4 5 6 7 නේ. එතකොට 7 ඒවා 4ක් කියන්නේ සෙන්ටිමීටර 20 කීයද? 8යි. පරිමිතියත් සෙන්ටිමීටර 28යි. වර්ගඵලයක් තාව සෙන්ටිමීටර. හැබැයි හැම එකෙම මෙහෙම උත්තර සමානයි කියලා හිතන්න එපා. එහෙම එන්නේ නැහැ. ඒ හින්දා කොහෙලාවත් සර් හදපු ගානේ උඩ වර්ගඵලය සෙන්ටිමීටර 28යි. මාත් නම් ඒක මෙතනත් 28 දානකොට එහෙම දාන්න බෑ. එහෙම දැම්මොත් ගානේ වැඩි හින්දා අනිවාර්යෙන් තමන් ගානේ කරලා බලන්න කීයද කියලා. මේ පැත්ත 1 2 3 4 5 6 7 ඉන්න මෙතන 7 තිබ්බා. මේ පැත්තත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඉන්න මේ පැත්තත් 7 දැම්ම. එතකොට මේ හැම එකක්ම හැම කොටුවක්ම වර්ග සෙන්ටිමීටරයක් නේ. මේ හැම එකක් ඉරකම තියෙන 1 සෙන්ටිමීටර. එතකොට සෙන්ටිමීටර 7යි. මේ පැත්ත 7යි. මේ පැත්තත් 7යි 7යි 7යි. මේ පැත්තත් 7යි. මේ පැත්තත් 7 ඒවා 4ක්. ඔයාලා එහෙම බැලුවා නම් මෙහෙම 7 ගුණ කිරීම 4 කියලා දාලා සෙන්ටිමීටර 28 ගත්තත් කමන්නේ. එතකොට උත්තරේ ලැබෙනවා. පරිමිතිය වර්ගඵලයයි ගණන් වල අවසාන ගාන එක ටිකක් ලොකු රූපයක් දුන්නා. ඔයාලට තා ටිකක් හොඳට ඉගෙන ගන්න උවමනාව නිසා. මොකද ඒ වගේ රූපයක් ආවොත් මෙහෙම මෙන්න මේක තමයි ඊ යකුර හැඩේ තියෙන්නේ. අපි අම ඉංග්‍රීසි ඔඩියේ තියෙන ඊ යකුර හැඩේ දැම්ම රූපයක් බලමු. වර්ගඵලයේ කාටවත් දැන් වර්ගඵලය හොයා ගන්න පුළුවන්. වර්ගඵලය ගණන් කරමු. අපි ඉස්සෙල්ලා මෙහෙම ගණන් 1 2 3 4 5 6 7 හරිනේ. මෙතේ මෙතන 7යි. 1 2 3 4. එතකොට මේ කෑලි හැම එකක්ම සමානයි. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12. එතකොට මෙතන තියෙන 12ක් නේ. එතකොට මුළු කොටුව වෙනවා 12යි 7යි 19. නම් වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 19යි කියලා. දැන් පරිමිතිය හොයන්නේ කොහොමද මේකේ?
ඔන්න ඔතන තමයි පුතේ මතක තියාගන්න ඕන මේ වගේ රූපයක් දුන්නොත්. ඉතින් හරි අපිට වර්ගඵලය හොයනකොට ලේසි වුණාට පරිමිතිය හොයනකොට චුට්ටක් ගැටලුවක් වෙනවා. කොහොමද අපි පරිමිතිය හොයන්නේ කියලා. හොඳම තැන තමයි ඔයාලා කොයි එක තැනකින් සලකුණක් කරගෙන ගණන් කරන්න පටන් ගමු. මෙන්න මෙහෙම මම මේක කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන මම ගණන් කරමු. මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි මේකත් ගන්නවා 7යි 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 කියත් වෙනවා සෙන්ටිමීටර් 40. මේක හොයන්න වෙන්නේ පුතේ ඒ විදියට තමයි. වෙන ගණිත ක්‍රම තියෙනවා. නමුත් ඔයාලට තාම එච්චර කරන්න බෑ නම් මේක මතක තියාගන්න. මේ වගේ සලකුණු කරගෙන තමන් එක තැනකින් පටන් ගන්න. ගණන් කරන් හැම ඉලකීම මේ විදිහට කැලකින් ඇවිල්ලා මේ අවසානට එන ගාන කීයද කියලා සෙන්ටිමීටර් 40යි කියලා. එතකොට මෙන්න බලන්න මේ වගේ දැන් ඔයාලට පහවස්තර නිර්දේශයේ තියෙන ඕනම පරිමිතිය ගණක් හදන්න පුළුවන්. මීට වඩා වෙනස් ගණනක් එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේක තමයි පරිමිතිය හදන් හා වර්ගඵලයේ ආශ්‍රිත ගැටළු වලින් එන්න පුළුවන් ක්‍රම හැම එකටම මම ගණන්ට කියලා දුන්නා. එහෙනම් පුතේ මේක ඔයාලා දැන් උත්තර පත්‍රෙත් එක්ක බැලුවට පස්සේ තමන්ට හිතා ගන්න පුළුවන් මොනවද තමන්ට අතපසු වෙච්ච ගණන් මොනවද මොනවද තවත් අලුතෙන් ඉගෙන ගන්න ඕන කියලා. එහෙනම් අපි මුලින් මතක් කරා වගේ දිගටම අපි මේක ප්‍රශ්න පත්‍ර ඔබට ලැබෙන සලස්සනවා දැනත් අපි හැම කෙනෙකුටම. එහෙනම් අපි නැවතත් ඉල්ලීමක් කරනවා අපේ යුතුයකම YouTube එක ඔස්සේ එකතු වෙන දූදරුවන්ට. අපිට මේ සඳහා ඉතාමත් විශාල අනුග්‍රහයක් දක්වනෝ ඉතාමත් මේ අපේ යුතුයකම YouTube channel එකේ මෙහෙමන අපේ දරුවෝ ටික සියලු දෙනාම. මොකද කිසිම මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ නිවාඩුකාරයේ දරුවන්ට ලැබෙන්න ඕන යුතුයකමක් හැටියට කරලා. එහෙනම් ඔබටත් යුතුයකමක් තියෙනවා මේ YouTube channel එක subscribe කරලා මේ channel එක හායකවන්න දිගටම. මං ඉල්ලාසෙම මගේ පන්තියේ මේක ඉගෙන ගන්න හැම දරුවෙක්ම මේ channel එක ඔස්සේ එකතු වෙන්න. අපි ඉදිරියේදී තව විශාල වැඩ ප්‍රමාණයක් මේක මේ YouTube channel එක ඔස්සේ අපි ඔබට ගෙනෙන බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අපි නැවතත් ඉල්ලා සිටිනවා මේ YouTube channel එක subscribe කරගන්න. කරගෙන දිගටම මේහා සම්බන්ධ වෙන. මෙන්න මං ආපහු WhatsApp number එක කියන්න. මේකත් එක්ක මේ number එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඔබට ප්‍රශ්න පත්‍ර ටික අපේ මේකේ තියෙන පිළිතුරු සාකච්ඡා කරන්න කලින් ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍රය අපි ලැබෙන සලස්සනවා. එතකොට ඔයාලට ගෙදරදී මේකට උත්තර ලියලා මම හිතන්නේ අපි ගිය සැරේ දාපු අර ප්‍රශ්න පත්‍ර ටික 6000 කණක් විතර ප්‍රමාණයක් බලලා තිබ්බා. මම හිතන්නේ ඉඳලා ඒ දූපතල කවුරුත් ඒකට උත්තර ලියන්නේ නැති. එහෙනම් මේ නම්බරෙත් එක සම්බන්ධ වෙලා කවුරුත් මේ විභාගයේ කාර්යය ඇතුළත මේක සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්. එතකොට මේ අධ්‍යාපන ක්‍රමයට නවම් අත්දැකීමක් වෙච්ච මේ වගේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඔබට ගැටළු කීපයක් සාකච්ඡා කරලා නැවතත් අපි ඊළඟ ගණිත ගැටළුවක සම්බන්ධ වෙමු. ඔබට සමට ආයුබෝවන්.